වසර 2004 දෙසැම්බර් 26 වෙනිදා සයුර වියරුයි අපට කියා දුන් මිනිස් කමේ පාඩම This is one of the worst natural disasters in recent years. අවුරුදු 10කට පස්ස තමා හම්බ වුණා. හම්බ වුණා නෙමෙයි. tamu හම්බ වුණා කියලා හිතනවා. ඒ ඉන්න මගේ දුව ප්‍රභා. ඔබගේ පදිංචි ස්වාමීනි අපි මහනුවර. ඒකම භයානක සිතුවීමක්. tamuගේ දරුවා නැති වෙනකොට හොඳටම කතා කළේ නැහැ. අප්පා. අප්පච්චි කියන්නේ පුතේ. අප්පච්චි. අප්පා. මේ ඕන් කිමතිය නේද? පුවත්පත් වார்த்தාවක් පළ කරන විට වගකීමක් ඇතුව කරන්න ඕන වැඩක් බව tamu දන්නවද? දන්නවා ස්වාමීනි. ඔය ළමයාට මලගියේ දෙමළ ප්‍රාණකාරයෙක් තමයි ආරූඪ වෙලා ඉන්නේ. පුනරුත්පත්ති විශ්වාස කරන්නේ නැති මිත්‍යා දෘෂ්ටිකයෝ තමයි එක එක ප්‍රශ්න අහන්නේ. එකම දියණියක් දෙමාපිය යුගල දෙකක්. ප්‍රභා. ප්‍රභා. ප්‍රභා කියන්නේ මම. ඇයි? ඇයි? දෙලුවක් අතර අතර මංගු අහිංසකාවි. ඇයි මගේ පැටියෝ? මට අර දෙන්නගෙන මොකද්ද මතකයක් තියෙනවා වගේ මතකයක් තියෙනවා වගේ කවුද මම කාගේ දෝ මම මගේ ජාතිය මගේ ආගම කිම ඔයාලා ආයෙ එන්න එපා මාත්‍යා ඒක තමයි හොඳ. අම්මා. සිංහල අම්මයි අපච්චි මතක් වෙනවද? මහසයුර ගුඩකලා සිදු වූ විපත ස්වභාවික විපතකි. ජාතියකම් වශයෙන් බෙදි. කරුණාකරලා යන්න. අප විසින් බිහි කරගෙන ඇති සුනාමිය ඊට වඩා භයානක විපතකි. සුනාමි. ආචාර්ය සුමරත්න දිසානායක සිනමා සිත්තම රේණුකා බාලසූරිය නිෂ්පාදනය තිරගත වනතුරු ඉවසන්න.